ජනාධිපතිතුමා විවිධ ගම්මාන ප්‍රදේශවලට ගිහිල්ලා කතා කිරීමේදී කියනවා, එතුමා හැමදාම බඩිරුගු ගොවියගේ පැත්තේ හිටියේ. මේ බඩිරුගු වගා කරන ගොවීන් ආරක්ෂා කරන්න එතුමා බැඳී ඉන්නවා කියලා. නමුත් සිංගප්පූරු කිවිසුම යටතේ එක්සත් ජාතික පක්ෂය ඉතාම පැහැදිලිව ගැසට් නිවේදනයෙන් කුකුල් කෑම බද්දෙන් නිදහස්ව ගේන්න අවශ්‍ය ගැසට් නිවේදනය නිකුත් කරලා තියෙනවා. එතකොට ජනාධිපතිතුමා කියනකොට බඩිරුගු ගොවි ආරක්ෂා කරනවා කියලා එක්සත් ජාතික පක්ෂය කරන දේ කුකුල් කෑම තීරුබදු රහිතව ගේන්න සූදානම් කරනවා. ජනාධිපතිතුමා ගිහිල්ලා ගම්මානවලට ගිහිල්ලා කතා පවත්වනකොට කියනවා, මම මේ රටේ සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ රකින්නවා කියලා. එතකොට රෙදිපිලි ඇඟලුම් කර්මාන්තේ දස ලක්ෂයක් ඇඳුම් මහල ජීවත් වෙනවා. එතකොට ඒට විරුද්ධව මංගල සමර වීර අමාත්‍යවරයා අගෝස්තු මාසේ 26 වෙනිදා ඉඳන් මහින්ද රාජපක්ෂ යුගයේදී රෙදිපිලි කර්මාන්තේ ආරක්ෂා කරන්න රුපියල් 100ක සෙස් බද්දක් විතරයි තිබුණේ. ඒකට අතිරේකව 110ක ලාභ තීරුවකුත් එකතු කළා. සෙස් බද්දත් එකතු කළා 115ක බද්ද පැනවීම නිසා ආනයනය කරන රෙදි කන්ටේනරයකන් නිදහස් කර ගැනීමට වැඩිපුර ලක්ෂ 20-25 අතර මුදලක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. දේශීය රෙදිපිලි කර්මාන්තය සම්පූර්ණයෙන් වලපල්ලට යවන කුමන්ත්‍රණය, දේශීය කර්මාන්ත ඝාතන කුමන්ත්‍රණය එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාත්මක කරනවා.